අයිරිවන් මේවීඩියෝ එකින් අපි කතා කරන්න යන්නේ ජීවි දේහේක ජීවිකාව පවත්වා ගැනීම සඳහා ඉතාමත්ම වැදගත්වන රුදිරේ අම්ල භෂම සමතුලිතතාව හෙමත් නැත්නම් ඇසි් බේස් බැලස් පවත්වා ගැනීම පිළිබඳව සාමාන්‍යෙන් නිරෝගී පුද්ගලයකුගේ රුදිරේ පීයේ චගය හතයි දශම තුනයි පහත් හතයි දශම හතරයි පහත් අතරා ගයක් ගන්නවා Gීවිදේහේ සයිලවල ජීවිකාව පවත්වා ගැනීමට අවශ්‍ය Nசைයිම ක්‍රියාකාරිීත්වැද මෙන්න මේ හතයි දශම තුනයි පහත් හතයි දශම හතරයි පහත් අතර කියන සාමාන්‍ය PH චගය රුදරේ පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් අපි හැමෝම දන්නවා Nசைයිම කියල කියන ප්‍රෝටීන ඉතින් මේ පරෝටීනවල ගුණහානිවීම වලක්වා ගැනීම සඳහා PH චගේ ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම ඉතාමත් වැදගත් ඉතින් අපේ රුදිරයේ පHච් චගේය නෝමල්රීංජකේ තියාගන්න අපේ පෙනහලු සහ වකු ගඩු ඉතාමත්ම වැදගත් කාරිභාරයක් කිෂ්ට කරනවා ඒ වගේම රුදිරයට පුළුවන් වෙලා තියෙනවා ස්වාරක්ෂක ද්‍රාවනයක් විදිහයට ක්‍රියා කරන්න අපි දැම් බලමු ස්වාරක්ෂක ද්‍රාවනයක් කියල කියන්න මොකක්ද කියලා. කිසියම් ද්‍රාවනයකට අම්ලයකින් හෝ බශ්මයකින් ස්වල්පයක් පිතතින් එකතු කරහම ඒ ද්‍රාවණයට තමන්ගේ පච චගය නෝමල්රේෙන්ජක තියාගන්න පුළුවන්නන් ඒ ද්‍රාවනය අපි හඳුන්වනවා ස්වාරක්ෂක ද්‍රාවනයක් කියලා ඒ කියන්නේ බෆ එකක් කියලා ඉතින් අපේ ශරීරයේ තියන රුදිරයත් බෆ එකක් ඒ කියන්නේ රුදිරයේ ආම්ලිකතාවය හෝ භාශ්මිකතාවය සුළු වශයෙන් වෙනස් වුනහම රුදිරයට පුළුවන් නැවතත් ඒ චගේ හතයි දශම තුනයි පාත් හතයිදශම හතරයි පාත් අතර නෝමල් ලගේකට ගන්න. රුදිරේමේ ස්වාරක්ෂක ස්වභාවය පවත්වගන්න රුදරේතියන බයිකාබනේ අයනයි කියැන එෝ්‍රමයන පලාස්ම පෝටීන සහ හිමෝග්ලබින් වැනි දේවල් ඉතාමත් වැදගත් වෙනවා. අම්ලබශම සමතුලිත තාවයේදී අපි ප්‍රධාන සාධක දෙකක් කතා කන්නවා එකක් තමයි, ර ප.Hචගේ වැඩි වනවිට ඇතිවන භාෂ්මිකතාව සහ අනිත්්‍යක තමයි ෘදිරේ PH චගේ අඩුවනවිත ඇතිවන ආම්ලිකතාවේ. අපි ප්‍රශස්ත PHච්චගේ කියල කියන්නේ හතයි දශම තුනයි පහත් හතයි දශම හතරයි පහත් අතර පරාසය ඉතින්, ප.Hච්චගේ හතයි දශම තුනයි පහකට වඩා අඩුවන විට අපි රුදිරය ආම්ලිකයි කියලා සලකනා. ඒ වගේම රුදිරේ ප.Hච්චගේ හතයිදශම හතරයි පහට වඩා වැඩිවන විට අපි රුදිරයේ භාෂ්මිකයි කියල සලකනා. ඉතින් මේ රුදිරයේ ප.Hච්චගේය හතයිදශම තුනයි පහට වඩා අඩුවීමේදී ඇතිවන ආම්ලිකතාවය අපි ඇසිදෝසිස් කියල හඳුන්වනවා. ඒ වගේම, චගේ හතයි දශමහතරයි පහට වඩා වැඩිවනවිීට ඇතිවන භාෂ්මිකතාවය ඇල්කලෝසිස් කියලා හඳුන්නනා. PHචචගේ අඩුවෙලා ඇසිදෝසිස් වෙන්න හේතුවෙන්නේ රුදිරයේ ඇති අම්ල ප්‍රමාණය ඉහලෑම හෝ බයිකාබන තේක යන එෝ3 මයන වැඩිපුර රුදිරයෙන් නිවත්වීම. ඒ වගේම රුදිරේශාරියය ස්වභාවය වැඩිවෙලා භාශ්මිකවීමට හේතු වෙන්නේ රුතිරේ බයිකාබනයත් ප්‍රමාණය වැඩිවීම හෝ, වැඩිපුර රුදිරයෙන් අම්ලයි වත්වීම. ඇතිවන ආකාරයානුව ඇසිදෝසිස් වර්ග දෙකක් තියෙන ඒ වගේම ඇල්කලෝසිස් වර්ග දෙකක් තියනවා. ඇසිදෝසිස් වර්ග දෙක තමයි රෙස්පිරේටරි ඇසිදෝසිස් සහ මෙටබොලි් ඇසිදෝසිස් ඒ වගේම ඇල්කලෝසිස් වර්ග දෙක තමයි රෙස්පිරේටරි ඇල්කලෝසිස් සහ මිට බොලි කැල්කලෝසිස්. ස්පිේටරි සිෝොසිස් ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ප්‍රමාණවත් තරම් පෙනහළුවලින් කාබන්්ඩයයක්ක්සයිඩ් ඉවත් කිරීමට නොහැකිවීම නිසා ඇතිවන තත්ත්වයක්. ඒ වගේම මෙටබොලි කැසිරෝසිස් ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ශරීරයට අම්ල හෝ අම්ල ඇතිකරන ද්‍රව්‍ය වැඩිපුර ඇතුළුවීම. ඊට අමතරව අසාමාන්‍ය විදිහට ඇතිවන පරිවෘතිීය ක්‍රියා නිසාත් මෙටබොලික් කැසිඩෝසිස් ඇතිවෙන්න පුළුවන්. වගේම රෙස්පිරේර් ියල්කලෝසිස් තත්ත්වය ඇතිවන්නේ අධි සංවර්තනය කියන්නේ හයිපර්වෙන්ටිලේෂන් නිසා රුදිරෙන් කාබන්්ඩයක්සයිට් වැඩිපුර ප්‍රමාණයක් පිටවෙලා රුදිරේ P.H චගේ අඩුවීමක් සිදුවනාම්. ඒ වගේම මෙටබොලි කැල්කලෝසිස් තත්ත්වය ඇතිවන්නේ රුදිරයෙන් වැඩිපුර අම්ල කොටස් පිටවීම නිසා. ඉතින් මම හිතනවා, ඇසිත්බේස් පිළිබඳව දලා දහසක් දැන් නොයාල හැමෝටම තියෙනවා කියලා. අපි ඉදිරි වීඩියෝ වලින් කතා කරමු කොහොමද රෙස්පිරේටරි සහමටබොලික් ඇසිඩෝසිස් සහ ඇල්කලෝසිස් ඇතිවන්නේ ඒ වගේම අපි ABC. රිපෝට් එකකින් එමතත්වයන් හඳුනාගන්න කොහොමද සහ ඒ තත්වය සහිත පේෂන් කෙනෙක් මනේශ් කරන්නේ කොහොමද කියන එක. තින් මේ වීඩියෝ එකත්තෙක් එකතු නො ඔයාල හැමෝටම ස්තූතියි තවත් මේ වගේම එඩියුකේශනල් වීඩියෝ එකකින් අපි නැවත හමුවමු.